තමුන්වහන්සේලා ආණ්ඩු මාරු කරනවා ඒගොල්ලෝ පැත්ත මාරු කරනවා දලස් සලහා පෙරම කියනවා සජින් ප්‍රේමදාස මහජනයාගේ ධනය නාස්ති කරපු විදිය හැමදාම හදන රොටිවලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න මේ දවස්වල නිතරම යනවා බ්‍රේකින් න්ියුස් යන්නේ මොකද්ද ආවල් മന്ത്രി මෙයාට සපෝට් කරයි මේ ඇමති අරයට සපෝට් කරයි බලනකොට කලින් අනිත් අයට සපෝට් කරපුවා දැන් GLP රිස් කාලයක් හිටියේ චන්ද්‍රිකාගේ පිටිපස්සේ ඊළඟ 2001 දී හිටියා රනිල් වික්‍රමසිංහගේ පිටිපස්සේ ඊළඟ හිටියා මහින්ද රාජපක්ෂගේ පිටිපස්සේ ඊළඟ හිටියා ගෝඨාභය රාජපක්ෂගේ පිටිපස්සේ දැන් ඉන්නවා සජිත් ප්‍රේමදාසගේ පිටිපස්සේ බෝට්ටුවේ සභාපති සජබේතුනි සජබේ සභාපති පොන්සකම තයා එළි දැන් නිමල් සිරිපාල වගේ කෙනෙක් බලන්න 94 චන්ද්‍රිකාගේ ආණ්ඩු යමති 2005 මහින්දගේ ආණ්ඩු යමති 2015 මෛත්‍රීගේ ආණ්ඩු යමති 2019 ගෝඨාභයගේ ආණ්ඩු යමති දැන් රනිල් ගේ ආණ්ඩු යමති ලක්ෂ්මන් සිරිවිලත් කාලයක් රනිල් ගාව ඊළඟ මහින්ද ගාව ඊළඟ මෛත්‍රී ගාව දැන් ආයේ සජිත් ගාව තමුන්වහන්සේලා ආණ්ඩු මාරු කරනවා ඒගොල්ලෝ පැත්ත මාරු කරනවා දැන් බලන්නකෝ පවිත්‍රා දේවි පහෝගිය චන්දෙදි රනිල් පට්ට ගැහුවා මේ චන්දෙදි රනිල්ට පණ වගේ ආදරේ කොහොමද එහෙම වෙන්නේ මේම විගඩම්කාරී දේශපාලනක අපිට ඕනද මංගාව දින ඩලස් සලහා පෙරමු කරපු සාකච්ඡාව ඩලස් සලහා පෙරමු කියනවා සජිත් ප්‍රේමදාස මහජනයාගේ ධනය නාස්ති කරපු විදිය ගම්මානයක් හදනකොට ඒ ගම්මානේ ගහන පුවරුවට ලක්ෂ දෙකමාරයි. එයා කියන ගම්මාන දෙකක් හදනකොට පුවරු දෙකෙන් ගෙවල් දෙකක් හදන්න පුළුවන්. පත්තරවල දැන්වීම දානවලු. පත්තර 12ක්. එතුම කිව්වොත්. දැන්වීම වල ගාණ එකතු කරපම ලක්ෂ 30යි. එතනින් ගෙවල් 6ක් හදන්න පුළුවන්. මේ 2019 කියපු හොඳයි වැඩි ඈතක නෙවෙයි. ඊට පස්සේ කියනවා මහා බැංකු වංචාවට නොදෙවෙනි වංචාවක්. සංස්කෘතික අරමුදලේ සිද්ධ වුණා. නිවාස අරමුදල නැති බංගස්ථාන කරා. දැන් කියනවා සජිත් තමයි මේ එක්කෝ දලස් මැරිලා ඉපදිලා එක්කෝ අපි මැරිලා ඉපදිලා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව එක කවුද එක නාලගොඩේව සජිත් ගාව දෙක ප්‍රසන්න රණතුංග එයා රනිල් ගාව තුන ප්‍රසන්න රණවීර එයා නාමල් ගාව මේ වගේ කැත දේශපාලනය අපේ රට හදයිද ඔය ගොඩක් අය ඔය පැතිවලට යන්න කලින් ජාතික ජනබලවේගයේ දොරටත් තට්ටු කරා අපේ දොරට තට්ටු කරන මොකද කරේ සිරිතට විරිතට අනු දොර ඇරියා ආයිබෝවන් කියලා කිව්වා කියලා මූණ දිහා බැලුවා බලනකොට පරණ මෑ පැටගිරිය නරකයි අපි ඔක බොහොම ස්තුතියි අපේ ගේ නම් ඇතුළට එන්න බෑ කැරකි කැරකි හිටියේ අපේ වටේ හැබැයි අපි මොකද කරන්නේ අපිට අවශ්‍ය වෙන්නේ අද රටට ප්‍රතිපත්තිගරුක දේශපාලනය සමහර අය පන්නේ සල්ලි අරගෙන සමහර අය ඉන්නේ සල්ලි අරගෙන මම දන්නවා 2018 අර කුමන්ත්‍රණ වේලාවේදී සමහර മന്ത്രിවරු තියාගන්න මංගල සමරවිර බාර් ලයිසන් දුන්නා සමහර മന്ത്രിවරු තියාගන්න LRC එකෙන් ඉඩම් දුන්නා. එහෙමයි තියාගත්තේ. ඒගොල්ලෝ හරි හරි අපූර්වට කියනවා. අපේ පක්ෂයෙන් සැලොන් දොර වගේනේ. එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. ඔවා පක්ෂ නෙවෙයිව අම්බලම්. පක්ෂවල පුළුවන් එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. අපේ පක්ෂෙන් කට්ටියක් ඉඳලා ගියා. අය කවදාවත් අපේ පක්ෂයේ දොරටු ඒගොල්ලන්ට විවෘත වෙන්නේ නැහැ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. News First ජනතාව සමග.